अभी लगे गए यहाँ। मम्मी उगाने दीजिए अवला नैने तो कुते अलूट तैयार तो पराना है तो कहूँ तो अवला नैने मम्मी उगाने दीजिए बोर्ड के लिए आना होना है ना वो ना तो रोतो मेरी पेंडन होने अवला नैने है ना मतलब हानत बेर रहना है क्या अवला नैने करने में दिया अवल द क्या ना कुता एक मिनट क्या अवला नैने हरे 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 कराया इधर कुते है ना मंको विश्वविद्यालय तो नहीं थे नहीं यात्र मैं वैदगा तो रोतो मैं वाला हाईलाइट करेगा ना गैलेपेंड या करेगा ना हरे मैं उम्मीद करें गोड़े हुदा विक्रमशिला नालंदा विश्वविद्यालय वाला है ना विक्रमशिला विश्वविद्यालय के ना कथा कराने तो बुते मिन्न मेरे को गोड़ा करेगा वाला टा मागे साठांठ के गाते हैं मेरे को दानो मेरे को जी लंकावे किसी में गुरुरे कराने थी क्रमया हरे तो मेरे को कराने मांग मतलब मैं पांती कराने गोड़ा कुदाव करो हाम दुर्गे ने किन्नो खानतले विजित वहां से कि हाम दुर्गे ने उन्होंने तमें मतलब हम क्रमयापन किया दूने अध्यापन अध्यक्ष के ने अन्य हामदुरु रत्नपुरे गुड़ा क्रमित पांतिकर गुरुरे ए हामदुरु हैर विने किसी के ने मैं क्रमय अनुगमन करने देवनिया तमय मामा हाले दे थोड़े मैं क्रम मां अद्वैती लांकापुरा एक अन्न ओन गुरुरे कुटे मां दीला थी ना इटे पास्से मगे लामिंट आवश्यक करने है तो मैं साठान मां तपल करने के लिए वाला दान नोने तो मैं का हारियट मोलेम बलन के ने कुटे अमुतु रटावक अहु वेला थी ना बलन මේ සටහන මේ පාඩම ඉගෙනනවා උඹ බලන්න මම පුතේ දැන් කලින් පාඩමක් ඉගෙනන්නේ හැබැයි මේ පාඩමස් වලට පේනවද මේක ප්‍රශ්නයක් තියෙන කියලා පාඩමක් ඉගෙනනකොට ප්‍රශ්නයක් තියෙන මේ ಭಾರತයේ පැවති බෞද්ධ විශ්වවිද්‍යාල පිළිබඳ කෙටි හැඳින්වීමක් කරා පැහැදිලිද මේක මං වැඩිදුර මේ ප්‍රශ්නෙට උත්තරේ වැඩි හැබැයි ඒ ප්‍රශ්නෙට උත්තරේ තමයි මම උගන්වන්න තියෙන්නේ පැහැදිලිද මේ ප්‍රශ්නෙට මේ උත්තරේ වැඩි හැබැයි මෙන්න මේ ටික අපිට ලියා ගන්න පුළුවන් නම් මේ ප්‍රශ්නෙට ඒක උත්තරය. උත්තර උඹ බලන්න වාගේ දැන් බලන්න නිකමට මෙන්න ප්‍රශ්නේ හොනේ. ಭಾರತයේ පැවති බෞද්ධ විශ්වවිද්‍යාල පිළිබඳ කෙටි හැඳින්වීමක් කරා. අපි බලමු මේ වගේ ප්‍රශ්න ඇවිල්ලා නැද්ද කියලා විභාගෙට. මේ ಭಾರತයේ පැවති බෞද්ධ විශ්වවිද්‍යාල පිළිබඳ හැඳින්වීමක් කරා. මේ නාලන්දා විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යාපන සිදු සේවාව අගයන अध्यापन क्रियावली क्रमानुकूल विस्तरे भारतीय बौद्ध विश्वविद्यालय क्रियात्मक अध्यापन समीक्षण प्रश्न आलोमी प्रश्न मुखाला साठा මේ තියෙන ප්‍රශ්නම තමයි පල්හා සාකච්ඡා කරලා තියෙන්නේ. එතකොට කෙනෙකුට අර සටහන පුළුවන් නම් මේ වසර ගණන ආමේ 2010 මේ ප්‍රශ්න පොතේ ඉරහඳ වගේ මේව වෙනස් වෙන්නෙම නැහැ. 2018 ප්‍රශ්නයක් ගත්තා මේ වගේම තමයි. 2020 ප්‍රශ්නයක් ගත්තා මේ වගේම තමයි. දැන් එහෙනම් වෙනසකට තියෙන්නේ මේ පාර සෙසු විශ්වවිද්‍යාල අපිට නාලන්දා වික්‍රමසිලා වල විතරයි ඉගෙන ගන්න තියෙන්නේ. අනිත් විශ්වවිද්‍යාල ගැන තොරතුරු අපෙන් අහන්නේ නැහැ. පැහැදිලිද? ඇහුවොත් අපිට ලියන්න පුළුවන්. इनिसा तेरुंगा मैं सटहान गोड़ा वेदगा हरिद मंग वालठ मुकुत्म नोकियाट हेम मोहत्तक उगा प्रश्न के उत्तर एक गोड़ा कठिना कम तीयन शिशु सटहान वाला पोता उदाहरण मैं इतर परहार डीपी भौतिक शिष्टाचार पोतनी मे पोते विक्रमशिला विश्वविद्यालय प्रमाण मंडी अब यहाँ कथागर विक्रमशिला विश्वविद्यालय पीलिए प्रश्न सामान्य विभाग के प्रश्न कावते विक्रमशिला विश्वविद्यालय पीलिए क्रियात्मक अध्यापन पटिपाटी गिनार दक्वान प्रदगत्यम हाईलाइट करना उत्तर मगधे गंगा नदी असपद उत्तर मगधे गंगा नदी असपद पीठातिभु विक्रमशिला विश्वविद्यालय खोलगोम
කෝල්ගොන් කියන නගරය අදත් තියෙනවා. කෝල්ගොන් නගරයෙන් සැතපුම් 6ක් පමණ උතුරින්ද භාගල් කියන පුරයක් තියෙනවා. භාගල් පුරයෙන් සැතපුම් 24ක් නැගෙනහිරින්ද පිහිටියේයි පුරා විද්‍යාඥයින් හඳුනාගෙන තිබේ. මං කෝ ප්‍රශ්නයක් ලියද්දී අපි මේ ප්‍රශ්නෙට ආරම්භයක් ගන්න ඕන. මෙන්න මේ ටික තමයි පුතේ ප්‍රශ්නෙට ආරම්භය. වික්‍රමශීලා විශ්වවිද්‍යාලය කියන ආවික්‍රමශීලා විශ්වවිද්‍යාලය අරකයි පෙරදිග දොරටුව මෙහෙම එකක් තිබුණා. අර මේකක් එහෙම වැඩන්නේ. ප්‍රශ්නෙකට අපි පිළිතුරු ලියන ආරම්භය ගන්න මෙන්න මේ විදිහට. නාලන්දා විශ්වවිද්‍යාලයේ සහෝදර ආයතන. වික්‍රමශීලා විශ්වවිද්‍යාලය කියන්නේ නාලන්දාව නොවුනට නාලන්දා විශ්වවිද්‍යාලයේම සහෝදර ආයතනයක්. ඇයි එහෙම කියන්නේ? අර විශ්වවිද්‍යාලේ වැඩ කරපු පිටිසම තමයි මේ විශ්වවිද්‍යාලෙත් ගොඩනගන්නේ. වසින් ආරම්භ කොට පවත්වාගෙන ලැබුවේ මේ එම විශ්වවිද්‍යාලයේ තන්ත්‍රයාන බුදු සමය පිළිබඳ මහාචාර්ය දුරේ වූ කම්පාල නම් නමකගේ අදහස් උපදේශ අනුව අන්න පුතේ අර නාලන්දා වික්‍රම නාලන්දා විශ්වවිද්‍යාලයේ වැඩ කරපු තන්ත්‍රයාන බුදු සමය ඒ කැම්පස් එකේ තන්ත්‍රයාන කියලා සබ්ජෙක්ට් එක උගන්වපු මහාචාර්ය කෙනෙක් හිටියා. ඒ මහාචාර්යවරයාගේ නම කම්පාල කියන හාමුදුරුවෝ. හරිද? කම්පාල හාමුදුරුවෝ නාලන්දා විශ්වවිද්‍යාලේ තන්ත්‍රයාන කියන සබ්ජෙක්ට් එක ගන්න පුහාම්දුරගෙනම කම්පාල. ඒ කැම්පස් එකේ ඉගෙනගත්තේ හාමුදුරුවෝ එයාගේ උපදෙස් දීලා පාල කියන රජ පරපුරට අයත් ධර්මපාල කියන රජතුමාගේ කාලේ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 770 810 වගේ කාලේ මේ වික්‍රමශීලා විශ්වවිද්‍යාලය හදන්න පුංචි ගොඩනැගිල්ලක් ආරම්භ කළා. මේක ඉදි කළා සංඝාරාමයක් කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලා වැඩ වාසය කරන කුටිය. සේනාසන එහෙම නැත්නම් පන්සල කියන්න පුළුවන්. වික්‍රමශීලාවේ නඩත්තුව ගෙන යාම සඳහා ධර්මපාල රජතුමා විසින් ගම්මර පූජා කරන ලද බවත් පසුව රජු අන්න පුතේ මේ දැන් විශ්වවිද්‍යාලය ගැන සංඝාරාමයක් එහෙම හදලා වික්‍රමශීලා විශ්වවිද්‍යාලය පොඩියට ආරම්භ කළා. ඒ පොඩියට ආරම්භ කරපු විශ්වවිද්‍යාලයේ නඩත්තුව සඳහා ගම්මරයක් පූජා කරනවා මේ කම්පාල කියන රජතුමා. ඊට පස්සේ පුතේ මෙයාගෙන් පස්සේ රජ වෙන්නේ අමුතු කෙනෙක්. ණය වුණා මෙතන අනිත් ණය වුණා නියමයිනේ. ණයපාල කියලා රජ කෙනෙක්. එයා තමයි මේ විශ්වවිද්‍යාලය සම්පූර්ණම ආධාර උපකාර කරලා හොඳ දියුණු ආයතනයක් බවට පත් කරන්නේ. එකල පැවති උසස් බෞද්ධ අධ්‍යාපන ආයතන මෙම වික්‍රමශීලාවද ක්‍රමානුකූලව සැලසුම් සහගතව උසස් අධ්‍යාපනය සඳහාම ගොඩනගන ලදී. විශ්වවිද්‍යාල මැදේ ප්‍රධාන දේශන ශාලාව ඉදිකොට තිබුණා. විශ්වවිද්‍යාල මැදේ කියලා කියන්නේ විශ්වවිද්‍යාලේ මෙහෙම ලොකුවට තියෙනවා නම් මෙහෙම ලොකුවට තියෙනවා නම් ඒ ඒකේ මැද තමයි තිබුණේ ප්‍රධාන දේශන ශාලාව ඉදිකිරීම කරලා තිබුණේ. බලන්න මේව ගොඩක් වැදගත් දැන් මම හයිලයිට් කරන්නේ හරි. මැදේ ද විශ්වවිද්‍යාල මැදේ ප්‍රධාන දේශන ශාලාව ඉදි කරලා තිබුණා. එතකොට ඒකට කියන නම තමයි පුතේ ප්‍රධානේ වැදගත්ම රුහෙට කියනවා ඒ අර මෙද දිවිච්ච සංඝ දේශන ශාලාවට කියන විද්‍යා ගෘහය කියලා. මේකත් කලින් කිව්වා වගේම තමයි මෙතනත් MCQ ප්‍රශ්නයක් අහන්න පුළුවන් තැන. හරිද? මොකද්ද කියන නම කියලා. හරිද? එතකොට මේ වික්‍රමශීලා විශ්වවිද්‍යාලයේ තිබිච්ච ප්‍රධාන දේශන ශාලාවට කියන නම මොකද්ද? විද්‍යා ගෘහය. විද්‍යා ගෘහයට ඇතුළු වීමට දොරටු හයක් වූයේ. අන්න මේ විද්‍යා ගෘහයට ඇතුළු වෙන්න දොරටු හයක් වුණා. මම මේක නිකන් කටුවට අඳින්න. පුතේ මෙහෙම ලොකුවට විශ්වවිද්‍යාලය තියෙනවා නම් ඒ විශ්වවිද්‍යාලෙ මැද තිබිච්ච එකට කියනවා විද්‍යා ගෘහය කියලා. මේකට කියන්නේ විද්‍යා ගෘහය. ඒතර මේ විද්‍යා ගෘහය කියන ලොකු ගොඩනැගිල්ලට. ඒ කියන්නේ මොකටද? ප්‍රධාන දේශන ශාලාවට ඇතුල් වෙන්න දොරටු තිබුණ හයක්. පැහැදිලිද? මේ දොරටු හයෙන් තමයි ඇතුල් වෙන්න පුළුවන්කම තිබුණේ. මිහිරාණි කෝට්ටේගේ කැමරාවත් උන් කරන් දොයි නේද? අනේ ස්ටෝක් සාදු 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 බබා දොයි. යකෝ නිදිය ගන්න එපා. උනන්දුවෙන් ඉදහන් අහගෙන. අනේ. ස්ටෝක් ළමයි ටික. එතකොට මේක ඇතුළත් වෙන්න උඹලා රඳින්න ඕනේ. මේ විද්‍යා ගෘහය කියලා එකක් තිබුණා. මං ඒකට ඇතුල් වෙන්න දොරටු හයක් තිබුණා. දොරටු හැට අනුබද්ධව සංඝාවාසයක් වේ. දොරටු හැට අනුබද්ධව කියලා කියන්නේ ඇතුළේ ඉන්න දොරටු හය ඉස්සරහින් භික්ෂුන් වහන්සේලාට වැඩ වාසය කරන්න දොරටු හයක් තිබුණා. විශ්වවිද්‍යාල ගොඩනැගිල්ල මැදි කොටගත් විශාල ප්‍රාකාරයක් වටා විහිදි. මේ එක් එක් සංඝාරාමයට ద్వාර පඬිත නමින් හැඳිනු පඬිවරු හය දෙනෙක්. කවුද ద్వාර පඬිතය කියලා කියන්නේ? ద్వාර පඬිතය කියන්නේ කවුද පුතා?
मेसेज द्वार पंडित मीरा कौत द्वार पंडित हंसिक देवनी कौत पसंद मल्ली कौत द्वार पंडित अन्न दुरट पालक टोका टोका मंकी मंकी दुंडकमा उत्तर पीठाधिपति दुरट पालक मंग द्वार पांडित मंकी कथागल बेकाल मतक अंद प्रधान दुरट बार केवल कौदेवी इन मुलगड़ अतकाल अनको मुन लोकमा अन्न विनीसुर कौशल कल वर मैं बुलाट विनीसूर श्रद्ध आची की इन जोली मेकमी अति लवेगा तीन अनी तीन नंगम गिर तीन अरे पांडियोर हाय दिन आर्ची रेद आगनी द्वार पांडित विश्वविद्यालय अतुला परीक्ष इंटू एग्जाम हर विश्वविद्यालय अतुला प्रवेश विभागे तीन अर्थम द्वार पांडित अदागंट द्वार पांडित मुका विश्वविद्यालय अतुला प्रवेश विभाग तीन एमसीक्यू प्रार्थना हरे द्वार पंडित प्रधान आवास आवास इंटरव्यू एग्जाम हमदूर हाई पांडिवर हाई दिन अतर संघाराम पांडिवर एक असू दिन नैवासिक प्रधान संघाराम असूवाकमति विक्रमशिला विश्वविद्यालय प्रवेश परीक्षण बिहेविंग असीर मेकड़ अतुला इंटरव्यू एग्जाम लेसियम पास पुलवांकमा द्वार पंडित वरु नवक शिशु दडी परीक्षा सुन पमना तोरा गे विद्या मंडप हया प्रवृति भवसी है कि ඒ විද්‍යා මණ්ඩපේ ඒ ද්වාර පඬිතයාට බාර වූයේ විද්‍යා මණ්ඩප කියලා කියන්නේ උගන්නන තැන් අපි කියන්නේ ලෙච්ච හෝල් කියලා ක්‍රිස්තු වර්ෂ 983-995 අතර කාලය තුළද පහත සඳහන් පඬිවරු ඒ পদවි ධර්මින් ක්‍රියා කළා. ඒ කියන්නේ පුතේ මේ දොරටු හයක් තිබුණා නෙමෙයි දොරටු හය හිටියා කවුද ද්වාර පඬිතු හය දෙනෙක්. එතකොට මේ විශ්වවිද්‍යාලය ආරම්භ කාලෙක හැමදාම එක්කෙනා ජීවත් වෙන්නේ නැහැ. මේ මේ ආචාර්යවරු හය දෙනෙක් මාරුවෙන් මාරුවට තමන්ගේ රාජකාරිය කළා. मेथीन पुते दुरट हय पालने हामदुरांगे ना मेथियन दुरट हय पालने हामदुर हय नागे ना बला नमनोदर शांति वागेश्वर कीर्ति नरोप प्रज्ञाक्रमति रत्न रज ज्ञानश्री मित्र कियन हामदुर हय दिना हिटिया दुर्वाल हायगाव इंटरव्यू एग्जाम कराना एआई हिटी दुर्वाल दिगे तमाय मेती रत्नाकर शांति हिटी पेरदिगे दोरटुए वागेश्वर कीर्ति हिटी बटहिरा दोरटुए नरोपा हिटी उतुरु दोरटुए प्रज्ञाक्रमति हिटी दकुनु दोरटुए रत्नवज किलकिने किना हिटी पलवेनी दोरटुए ज्ञानश्री मित्र हिटी देवेनी दोरटुए उन्ने विधिरे तमाय मे हाय दिना क्रिया कले विक्रमशिला विश्वविद्यालय आचार मंडले एक्सी आठ दिन लोक स्टाफ आचार मंडले कऊद
108 දෙනෙකුගේ සමන්විත වූයේ පොඩි ස්කෝලයක්. වෙනත් පරිපාලන සංවිධාන කටයුතු සඳහා ආචාර්ය වහා සම පුද්ගලයන් 6 දෙනෙක් වූයේ ආචාර්ය වගේ සමානය තව 6 දෙනෙක් වුණා. මේ 114 දෙනා අධ්‍යාපන කටයුතු හා පරිපාලන සම්බන්ධ විධායක කටයුතු භාරව සිටියහ. විශ්වවිද්‍යාලය වෙනත් කුතු මහත් කටයුතු සඳහා සේක පිණිස වෙනම වූ වික්‍රමශීලා විශ්වවිද්‍යාලයේ විෂයමාලාව නාලන්දා විශ්වවිද්‍යාල විෂයමාලාවට සමානව පැවතිනි. ඒ අතර මහායාන බුද්ධ ධර්මයේ ත්‍රිවේදේ ත්‍රිවේදේ කියන්නේ මොකද්ද පුතේ මැසේජ් එකක් දාන්න. ත්‍රිවේද ඍග් යජුර් සාම කියන වේද තුන. ඍග් යජුර් සාම කියන වේද තුන. ත්‍රිවේද ව්‍යාකරණ න්‍යාය තර්ක ශාස්ත්‍රය ජ්‍යොතිෂය සංඛ්‍යා දර්ශනය යෝග න්‍යාය වගේ සබ්ජෙක්ට් ඉගෙනුවා. ආදි විද්‍යාවන් ඇතුළත් ශිල්ප කලාවන් 19කින් යුක්ත වී ඇත. එහෙත් තාන්ත්‍රික ග්‍රන්ථ හා තාන්ත්‍රික ඉගැන්වීම් වලට මෙම ආයතනයේ වඩා ප්‍රසිද්ධියක් ඉසිලු වේ. ඊට හේතු වන්නට ඇත්තේ වික්‍රමශීලා විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට මුල් වූයේ තන්ත්‍ර යාන බුදු සමය පිළිබඳ ආචාර දුරේ වූ කම්පාලනම් හිමිවීමයි. එබැවින් ආචාර්යරුන්ගේ ශිෂ්‍යයන්ගේ විශේෂ අවධානය හා සැලකිල්ලේ කෙරේ යොමු වේ. මේ නිසා තන්ත්‍ර යාන බුදු සමය පිළිබඳ විශේෂ ගුරුවරු මෙහි වූහ. ඔහු සිය මතවාද සනාථ කිරීම සඳහා තාන්ත්‍රික ග්‍රන්ථනීයකරණය නියලුනේ. මුගෙමුද තන්ත්‍ර යාන බුදු දහම ඉගෙන ගත්තා මේක පාලනය කළේ. ඒ අය තවන්ගේ මතේ මේ විශ්වවිද්‍යාලය ඇතුළත් කරන්න නිතර උත්සාහ ගත්තා. වික්‍රමශීලා විශ්වවිද්‍යාලාධිපති පදවිය හෙබ වූ විශ්වවිද්‍යාලාධිපති වහන්සේලා අතරින් ගොඩක් වැදගත් දීපංකර ශ්‍රී ඥාන අතිශ අතිශීමිය කියලා කිව්වත් එකයි දීපංකර ශ්‍රී ඥාන කියලා කිව්වත් එකයි. ස්වාමින් වහන්සේ අතිශය සම්භාවනීය. ඒ කියන්නේ මේ විශ්වවිද්‍යාලයේ කුලපතිලා අතර දීපංකර ශ්‍රී ඥාන කියන නැත්නම් අතිශීමිය ගොඩාක් ප්‍රසිද්ධියට පත් වෙලා හිටියා. ගොඩාක් ගරු කරපු කෙනෙක්. උන්වහන්සේගේ කීර්තිය බෞද්ධ රටවල් සියල්ල එහෙම පැතිර ගියේ. ටිබෙට් රටේ බෞද්ධයෝ අතිශීමි පානන්ට සුවිශේෂී ගෞරවාදරයක් දැක්වුව. දීපංකර ශ්‍රී ඥාන තෙරණුවන්ට ටිබෙට් රටට වැඩම කරන ලෙස කීප වරක් ආරාධනා කරු ලැබිනි. එහෙත් උන්වහන්සේ වික්‍රමශීලාව දියුණු කරන තෙක් ටිබෙට් රටට යෑම ප්‍රමාද කළ. උන්වහන්සේගේ පාලන කාල සීමාව තුළදී වික්‍රමශීලාව මහත් අභිවෘද්ධියකට පත් වූයේ. ඒ කියන්නේ පුතේ නම් වික්‍රමශීලා විශ්වවිද්‍යාලයේ ස්වර්ණමය යුගයේ ඇති වෙන මේ දීපංකර ශ්‍රී ඥාන හිමිට අතිශය කියන හිමිව වැඩවාසය කරපු කාලය. වික්‍රමශීලාවේ දීප්තිමත් කාල පරිච්ඡේදයේ අතිශය හිමියන්ගේ පාලන සමය ඓතිහාසික තොරතුරු අනුව මේකල වික්‍රමශීලා විශ්වවිද්‍යාලය නාලන්දාව අභිභවා ගොස් ඇත. මුලින්ම ආරම්භ වෙච්ච නාලන්දාවත් අභිභවා යන්න හැකියාවක් තියෙන තරම් වෙන්න මේ විශ්වවිද්‍යාලය දිනු කිරීම සිද්ධ කළා දීපංකර ශ්‍රී ඥාන හිමිව නැත්නම් අතිශය හිමිය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කළ ශිෂ්‍යයින්ට කැම්පස් එකේ උපාධිය අවසන් කරපු අයට පඬිතු උපාධිය පිරිනැමෙනවා. ඒ කියන්නේ පුතේ නමට එකතු කරන්න පුළුවන් පඬිති කියලා. ඒතර පඬිත දේවුනි, පඬිත හාසික, පඬික මීරානි, පඬිත දේශාන්, පඬිත කසුන් කියලා පඬිත කැලක් එකතු කරන්න පුළුවන්. දැන් ඔය ස්වාමීන් වහන්සේලාට තියෙනවා පඬිතින් කැලනේ. රාජකීය පඬිති කියලා එකතු කරලා තියෙන්නේ. එක ප්‍රාචීන කියලා විභාගයක් ඔස්සේ කරන්නේ. ගරු විභාගයක් ඒ පඬිත් විභාගය ලියුවට පස්සේ විශ්වවිද්‍යාල උපාධියක් නැතුව පිරිනම ඉගෙනීමේ හැකියාව තිබුණා. නාලන්දාව මෙන්ම ජගත් කීර්තියටපත් මෙම විද්‍යාලයේ උපාධිය පස්චාත් උපාධි කියලා කියනවා පුතේ. විශ්වවිද්‍යාලයේ ඇතුළේ ඉගෙන ගන්න එක පස්චාත් උපාධි කියන්නේ තමන්ගේ උපාධිය අවසන් කරලා දෙවන උපාධිය එහෙම නැත්නම් MA එකට ඇතුළත් වෙන එක. දේශීය සිසු නේපාල ටිබෙට් ආදී විවිධ රටවලින් පැමිණි ශිෂ්‍යෝ තුනක්. වික්‍රමශීලා විශ්වවිද්‍යාලයේ සම්පූර්ණ පාලන කටයුතු මෙහෙවන ලද්දේ විශ්වවිද්‍යාල ආචාර්ය බහුතුන්ගේ මාර්ගෝපදේශකත්වය යටතේ ආචාර්ය මණ්ඩල 114 කලින් අපි කිව්වා සමන්විත වූ භාග්‍යවේ අතර පහත සඳහන් ආකාරයට මණ්ඩල හතරකට බෙදලා මේ ගුරුවරු 114 මෙන්න මේ විදිහට කොටස් හතරකට බෙදලා දුනා. මොනවද හතර? මොනවද පුතා හතර? බලන්න මොනවද හතර කියලා. අධ්‍යාපන මණ්ඩලය, පරිපාලන මණ්ඩලය, විනය මණ්ඩලය සහ ප්‍රවේශ මණ්ඩලය. මේවා විභාගයට මේ වගේ තොරතුරු ගොඩක් වැදගත්.
හරිද වික්‍රමශීලා විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩල 104ක් වුණා. ඒ කොටස් හතරකට බෙදලා තිබුණා අධ්‍යාපන මණ්ඩලය, පරිපාලන මණ්ඩලය, විනය මණ්ඩලය කියලා. මෙම විශ්වවිද්‍යාලයේ අන්න මේක සෙල්ලම් නෑ. අරකේ 10000යි මේකේ 8000. මෙම විශ්වවිද්‍යාලයේ 8000ක් පමණ රැස්වෙන ශාලා පැවතියි. නිකමට හිතන්න කෙත්තාරාම ගවුන්ඩ් එක වගේ ඇදිනේ. මොකද්ද අපි කියන්නේ ඔඩිටෝරියම් එක කියලා කියන්නේ. ඉස්කෝලේ තියෙන මීටින් දින එක. ඒ වගේ හෝල් එකක් තිබුණා. ඒක ඉන්න පුළුවන් 8000කට ඉන්න පුළුවන්. 8000 ක්ලෝඩ් ගන්න පුළුවන්. එම ශාලා පිරි ඉතිරි යන්නට සිසුන් ආචාර්යවරුන් රැස්වී උපාධි ප්‍රදානය කළ බව සඳහන් වෙයි. උපාධි ප්‍රදානය කරන්න ලංකාවේ BMICH එකේද? එතනනේ කොහොම හරි මේකෙත් ඒ වගේ විශාල ශාලාවක් තිබුණා. මේ විශාල සිසුන් සංඛ්‍යාවක් අධ්‍යාපන කටයුතු නිරත වූයේ සිටියකි. ක්‍රිස්තු වර්ෂ 800 දී පමණ ආරම්භ වූ වික්‍රමශීලාව මොකද උනේ? මුස්ලිම් ආක්‍රමණිකයෝ නාලන්දාවට කළ විනාශයම සිදු කළ නාලන්දා විනාශ කරපු කාලෙදිම මේක සම්පූර්ණම විනාශ කළ දැම්මා. ඊට පස්සේ මේක ගැන කතා කර දුක කතාවක් තියෙනවා. මේ වික්‍රමශීලා විශ්වවිද්‍යාල නාලන්ද විශ්වවිද්‍යාලයේ සිසුන් 8000 10000 අතර ඉන්නකොට එයාට කන්න අර ගම්බර හැම අදලා තිබුණානේ. වී අටු හැම පුරවලා තිබුණේ. ඒවා ගිනි ගත්තලු මාස ගානක්. සාර ගබඩානේ. අන්තිමට අර හාමුදුරුව දාන වන්දන වෙලාවක ඝාතනය කළා තිබුණේ අමුබත් කියන බත් විනාශ නරක් වෙච්ච නැති බත්. ඊට පස්සේ ව්‍යංජන වර්ග වී වගේව අවුරුදු ගානකට පස්සේ කැනින් කරද්දි හම්බ වුණාලු විශ්වවිද්‍යාලෙ තිබුණා. ඒ කියන්නේ මේක විනාශ කළා නෙමෙයි අපි කියන හානවා කියන කුඩේ කුඩු කළ දැම්ම මුස්ලිම් ආක්‍රමණිකයෝ මේ විශ්වවිද්‍යාල. පුතේ මේවා තිබුණා නා ඉන්දියාවේ සත්තකින්ම අදට උසස් පෙළට බීසී කරන ඇයට බුද්ධ ධර්මයේ කරන ඇයට දහම් පාසල් ආසන ධර්මාචාර වගේ කරන බෞද්ධ අපිට කිසි ගින්නක් නැතුව හිල ඉගෙන ගන්න තිබුණා. පැහැදිලිද? බයවාසනාවකට මේ විශ්වවිද්‍යාල සියල්ල සහමුලින්ම නැති කළා මුස්ලිම් ආක්‍රමණිකයෝ. ඔන්නෝම තමයි වික්‍රමශීලා විශ්වවිද්‍යාලේ කතාව අපිට අවසන් කරන්න වෙන්නේ. එතකොට මම වික්‍රමශීලා විශ්වවිද්‍යාලේ උගන්න ඉවරයි. මොනවද නොතේරුණු දැන්? පැහැදිලිද නැද්ද?